අපි දකිනවා මෙහෙම දෙයක්. දැන් මේ කරන්නේ මොකද්ද මේ සමාධිය කියලා මොකද්ද මේ වඩන්නේ? ඒකට හේතුව මොකද්ද? සමාධියේ ප්‍රඥාව පහළ කරනවා කියන්නේ ඇයි? මේක හරි ගැඹුරු සිවුම් කෙනා. කොහොමද සමාධියක් අපි මහා ප්‍රඥාව පහළ වෙන්නේ? මොකද්ද හිතේනේ සිද්ධාන්තයේද? අපි මේ දකින්න ඕනේ. ඇත්තටම මේක හරි ගැඹුරු හරි වැදගත්. සීලයක් නැතුව ඒ සමාධිය පහළ වෙන්නේ නැද්ද? මොකද්ද සමාධිය කියන්නේ? ඒකයි සීලයේ මොය කරන්නේ? වෙන්නේ කි පහළ වෙන්නේ නැද්ද? මොන සීලෙන්ද සමාධිය පහළ වෙන්නේ? වතකින්ද? වතකින් සමාධිය පහළ නම් අද අරිහත්ය රීහින් ඉවරයි මිනිස්සු. වතේ ඒ තරම් හකින අය ඉන්න. වතේ පුළුවන් නම් එහෙම සමාධිය පහළ කරන්න. සමාධියේ ප්‍රඥාව පහළ වෙනවනම් වතවලින් අරිහත්යට ගියා අදත් ඉන්න ඕනේ. මොකද ඒ තරම් වත රකින අය ඉන්න. බොහොම සූක්ෂම බොහොම හෝල්සියම ඕනෑකමින් ගොඩක වත කරන්නේ නැතුව රකින අය ඉන්න. එහෙනම් ඒතර වතකින් බලගුණාම අහලා බලගුණාම ප්‍රථම ධානයවත් නෑ. ඒගොල්ලෝම කියනවා. එහෙනම් සීලයෙන් සමාධියක් හටගන්න. කොහොමද සීලිය හටගන්නේ? මේ ආර්ය ශීලිය මේකට ගත්තොත් අපිට විශේෂයි. දැන් ආර්ය ශීලිය තුලින් සමාධියක් හටගන්නවා කියලා කියන ආර්ය ශීලිය කොහොමද හටගන්නේ? දැන් මේකත් අපි දකින්න ඕනේ. සංවරත් තියෙන සීලං කියන එක දකින්න ඕනේ. සංවරත්තේ පිහිටීම සීලය. ඒතර අපි කොහොමද ඒකට ඉන්නේ? අපි ඒක ලබා ගන්නෙ මොන එකෙන්ද? මෙන්න මේක දකින්නකොට අපි දකින්න ඕනේ. දුක පිරිහිඳ දැනගන්න, සමුදය දුරුකරන්න, නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්න, මාර්ගය වළඳන කියන කාරණා හතරක් තියෙනවා. දැන් මේ ආර්යයන්ට තමයි මේ සමාධිය ලබා ගන්න පුළුවන් මේ සමාජයේ ඉඳගෙන. අනාර්යයන්ට සමාධිය ලබන්න හරි අමාරුයි මෙහෙම සමාජයක් තුල. ඒගොල්ලෝ අලපලා කකා මහා කැලෑවල ගිහිලා මිනිස් පුල්ට අපේ නැති වෙයිදලා ඒ විදිහ වෙනස් ක්‍රමයකින් ඒ සමාධිය ලබා ගන්න. ලැබුණු සමාධිය තියාගෙන ඒක හොඳට ස්ථිර වෙලා බොහොම ඒකට ගැළපෙනකම් මිනිස් සමාජයට එන්න බෑ. සමාධිය කැඩෙනවා. ආයතර කාම ලෝකෙට වැටෙනවා. අදා සික්ෂිප්තවටපත් වෙනවා. සමාධිය වලින් පිරිහෙනවා. එහෙනම් අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. මේ සමාධියක් අපිට අවශ්‍ය කරන්නේ අපි කොතන ඉන්නේ හින්දාද? සමාධියෙන් තොරව ඉන්නේ හින්දා. එහෙනම් ඇයි අපිට සමාධියෙන් තොර වෙන්න වෙන්නේ? සමාධිය කියන වචනේ නිරුක්තිය දකින්න ඕනේ අපට. සම තත්වයට ඇදී හිටින නිසා කියනවා සමාධි. සමත්වයට ඇදී හිටිනවා. විසම නැහැ. කුමකින් විසම වෙනවද? කුමකින් සම වෙනවද? දැන් මේක අපි තේරුම් ගන්න ඕනේ සමාධි හොයන්නේ ඉතින්. දැන් අපි හිතන්න පොඩි දෙයක් නෑ උපමාවක් වශයෙන් අරගමුකෝ මෙහෙම දෙයක්. මේ ශරීරයේ සමතුලිත උෂ්ණත්වයක් තියෙනවා. ඒක අපි සාමාන්‍ය විද්‍යාවට ගැලපෙන එකක් නේ. මේ ශරීරයේ සෙන්ටිග්‍රේඩ් අංශක 90 තියෙන උෂ්ණත්වය ගැන කියනවනේ. 98.42 කියලා ගැලපෙන්නවනේ. දැන් අපි කියන්නේ සමතුලිත උෂ්ණත්වය මින්මක් නෙවෙයි කියන්නේ. මොකද ඔය මින්මම අපිට මේ ශරීරයේ තියෙනවනะ. අපිට පවන් ගහන්න හිම වෙන වෙලාව හිතෙනවද? සිසිල් කරගන්න ඕනකමක් ඕනේ. ශරීරයේ උෂ්ණ තියක් ගන්න ඕනේ කියලා ගිනි දපින්න හිතෙනවද? සමතත්වයේම තියෙනවා නම් අපිට ওই දෙකම ඕනේ. ওই සමතත්වයේ විසම වෙලා. අපිට මොකද අර මට්ටමට පහත වැස්ස කියලා. දැන් අපිට හීතල දැනෙනවා. ඒතරම් උෂ්ණ ලබා ගන්න ඕනේ. දැන් අපිට නිකන් ඉඳ බෑ හඳ බෑ හීතලයි. අන්න නැද්ද මොකද ගිනි කබලක් හරි ගලින් දාපෝ. කියන්න වෙනවා. හොයන්න වෙනවා. නැත්නම් අසහනයක් වෙනවා. වික්ෂිප්තයි. උෂ්ණ වුණා. ඒ වෙලාවේ ගිනි කම අපෝ අරන් බලයලා මේ පැත්ත ගේන මේ ඉඳ බරෝ ඉන්නේ උස්නප්පේ. හස්නේ නැන්ද ෆෑන් එකක් වත් නැද්ද? මේ වෙලාවේ මොනවා නැද්ද කූල් මේ වතුර එකක් වත් නැද්ද කූල් කරලා ගන්න. අයිස් කැටයක් හරි දාලා ගන්න කියලා ඉල්ල හිටනවා. විසම නිසා. තම තත්ත්වයේ ඉක්මවා දෙපැත්තෙන් කෝකර හරි යමපත් වුණාද? ඒකද විසමයි. ඒක ඇසුරු කරනවාද මනසකින්? ඒ මනස විසමයි. විසම වුණ කය ඇසුරු කරන මනසට විසම ප්‍රතිඵලයක් ලබන්න සිද්ධ වෙනවා. මනසට බයක් නිදාස් වෙනවා. එනම් මේ කායයේ තියෙන ඇසයි කනයි නාසයයි දිවයි කයයි කියන මෙන්න මේ ඉන්ද්‍රිය පහ ඇසුරු කරගෙන තමයි මනස වැඩ කරන්නේ. එනම් මේ ඉන්ද්‍රිය පහ විසම වුණොත් ඒ විසම ඉන්ද්‍රිය පහෙන් ගොඩනගන්නා වූ ස්වභාවය තුළින් සම මනසක් හදාගන්න බැහැ. මනසත් විසම වෙනවා. එහෙනම් ඉන්ද්‍රිය විසම කරන්නේ කවුද? අන්න එදින මනෝපුබ්බංග මා ධම්මා කියන දේට ගිහ මනසමයි යොකලි. මනසම කරන ලද වැඩ පිළිවෙලකින් ඇස කන දිව නාසය ශරීරය කියන පංචේන්ද්‍රිය විසම කළා.
විසම කළාට පස්සේ මොකද විසම කරන්නේ? අසහනකාරී බලාපොරොත්තුවක් මනස ගොඩනගා ගන්න. මනස අසහනකාරී මනස ගොඩනගා ගත්තාම කොච්චර ලස්සන රූප බැලුවත් මට තව මදිනේ. ආයිත් බලන්න ඇතනම්. සාරූපය බලන්න ඇතනම්. ඕකයි මනස රීචෙල්ල. ඇහැ මුල් කරගෙන වැඩක් කරගන්න. මනස ක්‍රියාත්මක කරන අසහනකාරී. දැන් අසහනකාරී මනසට තව රූපයක් බලන්න ඇතනම් කියන අදහස එනකොට ඒ රූපේ පෙන්වන්න ගන්න උපකරණ ඒවා නැහැ. තව රූපයක් නොබලා ඉඳ බැරි අසහනකාරීත්වයක් මතු කරන්න අවශ්‍ය ඉඳ පරිවර්තනෙ වෙන්න ඕන. අන්න පරිවර්තනෙ වෙච්ච එක මං විසම ඇහැ කඩගත්. මට රූප බලන්න ඕනේ නැහැ. මොනවා බලන්න? මට ලස්සන බලන්න ඕනෙත් නැහැ. මට කැතයි කියලා ඒවට ගැටෙන්න ඕනෙත් නැහැ. මට ලස්සනේ වැඩකුත් නැහැ. කැතකින් වැඩකුත් නැහැ. මං ওই දෙකේම නැහැ. මට බලන්න එකක් ඕනේ. මනස එතෙන්ට ආවනම් මනස සමතුලිත වෙනකොට මනසට ගෝචර කරන සම්බන්ධලා තිබිච්ච ඇහැ අනුකූල සමතුලිත වුණා. අන්න ඇහැ සම්පාවිතපත් වුණා. එතන කන ලස්සනේ වහන්න තව තවත් වහන්න මානසික වශයෙන් අපි දෙරවි දෙරවි බලා ඉන්නවනම් හැම වෙලෙම අසහනකාරී ශ්‍රවණ මානසිකත්වයක් අපිට එලා තියෙනවා. ඔය ශ්‍රවණත්වයේ අවසන් ඉන්ද්‍රිය මොකද වෙන්නේ? ඒ මානසිකත්වයේ තියෙන අසහනකාරීත්වය ඇදලා මේ ඉන්ද්‍රිය පද්ධතියම අසහනී කරනවා. ශ්‍රවණයට හේතු කරන මුළු ඉන්ද්‍රිය පද්ධතියම අසහනකාරී තත්ත්වෙට ගොඩනගපුවාම අහන්න නැතුව ඉන්න බැරි තත්ත්වයක් කොපියන එකක් ඇති වෙනවා. ආග්‍රාණ නාසයත් ඒ වගේ. හොඳ හොඳ සුවඳ ආග්‍රහණය කරන බලාපොරොත්තුව නිතර අපිට වලි කරනවා නම් දඟලනවා ඇතුළේ. ඒ සඳහා පොර කරන තරම් කරන තැනට මානසිකත්වයේ ගොඩනගෙනවා නම් ඒ සුවඳ ආග්‍රහණය කරන්න අපිට තිබෙන ඉන්ද්‍රිය පද්ධතිය වශයෙන් මනස සම්බන්ධ වෙලා තියෙන ආග්‍රහණ ඉන්ද්‍රිය පද්ධතිය විෂමතාවයටපත් වෙනවා. විෂමතාවයටපත් වුණාම ඒකට නැවත සුවඳක් දෙනකම් මේක මේ හඬ බෑ අසහනයක් එනවා. අසහනකාරී මානසිකත්වයක් ගොඩනගන්න අසහනකාරී නාසය සම්බන්ධ කායිකත්වයේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම රහකට කැමති නම් රහනම් බලාපොරොත්තු වෙන්නේ හැම වෙලෙම ඒ රහ නැත්නම් දරන්න බැරි විදිහේ විෂම සහගතයි. කායික ක්‍රියාකාරීත්වයක් මේ මානසිකත්වයෙන් ගොඩනගලා දිව පිළිබඳ මුළු ඉන්ද්‍රිය පද්ධතියම අනුකූල කරනවා. එතන විෂම සහගත ජීවහා ඉන්ද්‍රිය පද්ධතියක් මේ මානසිකය හා සම්බන්ධ වෙනවා. ඒ වගේම මස්ලේ කයට ආස්වාද විඳීම සඳහා මානසිකත්වයක් ගොඩනගන්න පටන් ගන්නවා. ඒක නැති අසහනයෙන් පෙළෙන්න පටන් ගන්නවා. මේ කය ඊට අනුකූලලා විෂමතාවින් යුක්ත වන කායික ඉන්ද්‍රිය පද්ධතියක් හදනවා. ඒ කායික ඉන්ද්‍රිය පද්ධතිය බද දෙන්න පටන් ගන්නවා. ඒක බිඳගන්නේ. එන සමතුලිත කරනකොට අපි දැනගන්න ඕනේ පංචේන්ද්‍රිය සමතුලිත කරන්න නම් මනස සමතුලිත කරන්න ඕනේ. මනස සමතුලිත කරන තාක්කල් පංචේන්ද්‍රිය සමතුලිත වෙන්නේ නැත්නම් ගතින් හිතින් දෙකේම සම්පූර්ණ බැහැරයි. එහෙනම් මේකෙන් මොකද කරන්න ඕනේ? මෙන්න මෙතෙන්දී අපි දැනගන්න ඕනේ අපි මේ ප්‍රිය භාවයක් තියන ලෝකේද මේ සමතුලිතතාවය විනාශ කරන්නේ මෙන්න මේ ප්‍රිය භාවයේ දරා ඉන්න හින්දා. මනවදන රූප ප්‍රියයි, මනවදන ශබ්ද ප්‍රියයි, මනවදන ගන්ධ ප්‍රියයි, මනවදන රස ප්‍රියයි, මනවදන පහස ප්‍රියයි කියලා. මෙන්න මේ ආකාරයෙන් මනවදන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මේවා ප්‍රියයි මధుරයි කියලා අපි හැඟීමක් අපි ළඟ තියෙනවා. ඒවා හරි වටිනවායි කියන හැඟීමක් තියෙනවා. මේවා තුල තමයි සැනසුම තියෙන්නේ. කොහොම හරි යම ගොඩනගා ගන්න ඕනේ. ඒක ආස්වාද විඳින්න ඕනේ. ඒක තමයි මට තියෙන සැනසුම. මෙන්න මේ ලෝක සත්‍යයකේ තියෙන මානසිකත්වය. බැඳලා තියෙන්නේ ආස්වාදයේ සඳහා උනතනයි. ඔයින් එහා සැනසුමක් ගැන දැකලා නැහැ. යා මෙන්න මේ ප්‍රියභාවයේ ඉන්න තාක්කල් ඔහුට පුළුවන්කමක් නැහැ විෂම වන්නේ නැති සමතුලිත වන්නා වූ ඉන්ද්‍රිය පද්ධතිය ගොඩනගන්න. ඔය විෂමතාවයේ ඉන්න තාක්කල් කොච්චර භාවනා කරන්න ගියත් ඉන්ද්‍රිය පද්ධතිය විෂම නම් අපිට භාවනාවේ සමාය සමාධිය හම්බ වෙන්නේ. සමාධි ලකුණු පහල ඉඳලා තිදිහක් නැහැ. විෂමතාවයෙන් 100%ක් විෂම නම් එහෙම කොහොම සමාධියක් ඇත්තේ නැහැ. සමතුලිත වෙන සමාධියක් ලබන්න බැහැ. විෂම සමාධිය තමයි ඒකට හම්බ වෙන්නේ. අපි අවශ්‍ය කරන જાතිය සමාධිය හම්බ වෙන්නේ විෂම සමාධිය. මිත්‍යා සමාධිය. සමේතදී හිතීම කියන එකයි සමාධිය කිව්වේ දැන්. මොන සමේකද ගැළපෙන්නේ නැතුව තියෙන්නේ? ඒ සමේ ඒකට ගැළපෙනවා. එහෙනම් දැන් අපිට ඕන කරන සමාධියක් තියෙනවා. ඒ සමාධිය කියන්නේ ඥාන ධර්මයේ පහළ කරන සමාධිය. අන්න ඒක තමයි ආර්ය සමාධිය. සියලු සමාධි නෙමෙයි අපිට ඕනේ දැන්. අපිට ඕනේ ආර්ය සමාධිය. ආර්ය සමාධියට නම් ආර්ය සමාධියට අවශ්‍ය විදිහට සමභාවයට පත්වන්න ඕනේ ඉන්ද්‍රියන් ටික. එහෙනම් මනස සමභාවයට පත්වෙන්න ඕනේ ආර්ය ගුණිත අනුව. එහෙනම් ලෝකයේ ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් නම් යම් කිසි ආකාරයක යම් සමීර පත්වෙන්න ලෝකයක් කටයුතු කරන්නේ. උඩ විෂමතාවයන්ට පත්වෙන්නේ. ඒ ලෝකයේ පැවැත්ම මුල් කරගත්තා වූ ආස්වාදයේ බැඳලා වූ හිතකින් සියලුම ලෝක සත්‍යය හරි ගන්නවා. මේ ආර්යෝ කියන්නේ
ඔන්න ඔතන කඩාගත්තයි. ඒගොල්ලෝ දකින්නවා මෙන්න මේ ප්‍රියභාවයේ තියෙනකන් ලබන්නේ මොන සමාධියක් ලැබුවා ලෞකිකයි. ඒවා කැළඹීම් සහිතයි. ඒවා ඥානීය ගෝචරින සමාධිය ලබන්නේ වන්නේ නෙමෙයි. දැන් ඥානීය පහල කරන සමාධියක් තියෙනනම් මෙන්න මේ ප්‍රියභාවයේ හිඳ ගන්න ඕනේ කවදා හරි. මෙන්න මේ ප්‍රියභාවයේ හිඳහම මේ කැළඹීමට හේතු වෙන්නා වූ යම් කිසි දෙයක තිබෙනනම් බලවත්කම මේකෙන් අහකේ විදෙන්ද යම්කි යමක් දැකිය යුතුද? අන්න ඒක දකින්න. යමක් සත්‍ය වශයෙන් නොදැක මේ ප්‍රියභාවයෙන් අහක් වෙන්න බැහැ. ප්‍රියභාවයේ හිඳ දැමන යම් වෙලාවක ප්‍රියභාවයේ හිඳහම අපිට අහු වෙනන අවස්ථාව. මොකද්ද? දුක කියන්නේ මොකද්ද කියලා හරියට දකින්න. නැමෙ ප්‍රියභාවයේ සිද ගන්න බැරි නම් ඒ නිසා ලෝක සත්‍ය දුක දකින්න බැහැ කියන්නේ මොන ලෝකයි? අන්න දුක ආරි සත්‍ය දකින්න බැහැ. දුක ආරි සත්‍ය දැකේ නැත්නම් දුකෙ මිදෙන්න බැහැ. විසම සමාධියකින් ගියහම මානසිකත්වය තුළ ඇති වෙන සමාධියත් විසමයි. නැත්නම් ලෞකිකයි. එහෙනම් විසම සමාධියකට ගියොත් යම් කිසි බුද්ධලේක් විසම සමාධියට ගෝචර වෙන්නේ යම් තරමද ඒ තරම එකකින් ගන්න පුළුවන්. දැන් අද මෙහෙම හිතන්නකොත් මෙහෙම දෙයක්. අයි දැන් මැණික් කිව්වහම අපි ගන්නවා ගෝමේදත් මැණිකා. දියමන්තියත් මැණිකා. ওই දෙකම උපමට්ටම් කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ උපමට්ටම් කරන ක්‍රමෙන් දියමන්තියත් ඔබ දානවා ගෝමේදෙත් ඔබ දානවා. දෙකම උපදාලා මැණික කපලා ගත්තාට පස්සේ දියමන්තිය එක දිස්නෙය ගෝමේදෙ තව දිස්නෙය. හැබැයි දෙකම අපි කපන උපමට්ටම් කරන එක රටාවට කැපි උපමට්ටම් කරේ. හැබැයි කොච්චර දියමන්තිය දින දිස්නෙ ගන්නද කොච්චර උපමට්ටම් කරත් ගෝමේදෙන් බෑ. එකම රටාවට කැපුවා. ක්‍රම දෙක විද්‍යාමාන වුණා. මෙන්න මේක ආර්ය සමාධියකට ගෝචර වෙන දීප්තිමත් ප්‍රඥාව. වෙන જાති සමාධියකට ගෝචර නැහැ. නියම සම මට්ටමට ගන්න නම් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ මනසින් බැහැර වෙන්න ඕනේ. එහෙනම් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යමකද තියෙන්නේ. ඒක මනසින් බැහැර කරන්න නම් ඒකට ඖෂධයක් තියෙන්න ඕනේ. අන්න ඒකේ මනසේ වැටෙනවා තමයි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ මනසින් බැහැර වෙන්නේ. ප්‍රිය භාවයේ හිඳහම මොකද වෙන්නේ? එතකල් නොදකම දුක දකින්න. මෙන්න මේක කියන දුක පිරිසිඳ දැනගන්න. පිරිසිඳ නැත්නම් දුක දකින්න බැහැ. පිරිසිඳිනවා කියන්නේ ප්‍රියභාවයේ හිඳිනාට කියන පිරිසිඳිනවා. ප්‍රියභාවයේ හිඳදාර දකින්න දුකක් තියෙනවා. අන්න දුක ආර්ය සත්‍යය. දැන් දුක ආර්ය සත්‍යය දැනගනන් දුක පිරිසිඳ දැනගත යුතුයි. අන්න ඒතරයි දැනගන්නේ. වැහිච්ච දුකක් තියෙනවා. දුක බව පෙවුනට අත්හැර ගන්න බෑ. ඒක ඉක්ම යන තරම් බලවත් නෑ. ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, අප්‍රියන් හා එක්වීම දුකයි, ප්‍රියංගේ වෙන්වීම දුකයි, කැමැතියමක් ලැබේ නම් ඒකත් දුකයි කියලා අත් මෙහෙම කියනවා. ඔබ නැංගිල කාටවත් වෙන දුකක් තියෙනවා. ඔය දුක කවුරුත් දකිනවා. බෞද්ධ වෙන්න ඕනේ නෑ ඔකට. ආර්ය වෙන්න ඕනේ නෑ. අනික කවුරුත් දකිනවා. හැබැයි ඔය දකින්නේ ප්‍රියභාවයකට වැහිලා ඒ තුලින් ඒ දුකට හේතුකාරකය වන තෘෂ්ණාව ප්‍රියභාවයෙන් බදාගෙන අපි ඉන්නකම් ඒ ඉඳගෙන දකින මට්ටම තමයි අර පේන්න තියෙන මට්ටම දුක. හැබැයි ඒ මට්ටමේ දුක දර්ශනේ අපි එතන ඉවත් කරන්න තරම් බලවත් නැහැ. එයා දුක දැක දැක දුකට වැටෙනවා. දුකයි කියලා තේරෙනවා වැටෙනවා. තේරි තේරි ඒකම කරනවා. මෙන්න සාමාන්‍ය පුද්ගලයා හැවත් ලෝකයාගේ හැටි. ලෝකයා දුක දකින්නේ නැහැ කිව්වොත් අපි බොරු කරාගෙන හැවට ගැලපෙන්නේ නැහැ කියන්න බෑ. ඔප්පු කරන්න බෑ. ඇයි ජරාව දුකයි කියන්නේ අපිට තේරෙන්නේ නැද්ද කියලා ක්‍රිස්තියානි කෙනෙක් ඇහුවොත් අපි නැහැ කියන්නේ. මුස්ලිම් කෙනෙක් ඇහුවොත් ජරාව ව්‍යාධිය මරණය ඕගොල්ලන්ට ඉතලක අපිට දුකයි කියලා වැටෙන්නේ නැහැ කියලා හිතයිනේ කියලා ඇහුවොත් ඕගොල්ලෝ හිතන්නේ අපි ඔලෝ මොටල්ලිය කියලා අපිටත් වැටෙන්නේ නැහැ ඕගොල්ලන්ට ආයිකුත් නැහැ කියන්නේ. අප්‍රියන් හා එක්වීම ප්‍රියංගේ බෙන්වීම බෞද්ධ විතරක් දකින්නේ. අපි වුණත් අප්‍රියයන් එක්වුණත් අපිට දුක නැද්ද? ප්‍රියංගේ බෙන්වුණත් අපිට දුක නැද්ද? ඒ මිනිසුත් අහනවා. ඒ මට්ටමද මේ? ඒ මට්ටම දැකලා දුක අරිහත්ය මාත්‍රයක්ව දැකලා නෑ. දුකක් ලෝකේ පේන්නේ කවුරුත් දකින දුකක් තියෙනවා. ඔය කවුරුත් දකින දුක ගැන කොච්චර මට්ටමේ දුක ගැන හිතුවද? කවදාවත් නිවන් දකින්නද? මොකද හේතුව? ඒ මට්ටම ඉක්මවු දුකක් අවබෝධයට එන්න ඕනේ. යතුරාරි සත්‍යයේ පේන දුක අරිහත්ය දකින්න නම් ප්‍රියභාවයේ හිඳින්න ඕනේ. මොනවද? ඔය දුක හට ගැනීමට තිබුණා යම් කිසි ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් අල්ලන්න ගිහිලා මේ දුකට වැටෙන්නේ. ඒකෙන් අහක් වෙන්න බැරි ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය ඒ කොච්චර දුකුණා හරි මේ ප්‍රිය ස්වභාවය විඳපන් මధుර ස්වභාවය විඳපන් ඒක ඊට වඩා වටිනවා කියලා. හැම වෙලෙම අපිට අදහසක් දීලා වහනවා. ඒ නිසා ප්‍රිය භාවය දාලා ඒතර අප්‍රිය අමනාප ආදී දාලා යන්න බෑ. ඒ දුක විඳ විඳ අඳා අඳා හැටි හැටි ඒකෙම ලගිනවා.
dale yanda bae dale yanda hitenne mokada kochchera dukkunath man meka priyai ne madurai kohoma dale yanne mona wajja awath mona ninda kalath mona prashna awath priya madura saha hita wada loku inne ba tamage mana tamanthama giyena dale yanda bae hita hanu kohoma hari meka athuru karama dukka tama dukka kiyala dale yanda bae ne kohoma balahanu dale yanne mage manasa kochchera aaswadaya labenawa දුක ඔය දුක් ගොඩාක් තියෙන මේ සුඛදී ආශ්‍රය කරනකොට ඉන් දුකයි කිය කොහොමද දාලා යන්නේ මනස හැමිලීම ඇකිලි ඇකිලි ආපස්සට ගහනවා දුක දාලා යන්න හිතෙන්නේ දුක මිදෙන්න හිතෙන්නේ ඔය දකින්න දුක් මට්ටමක් තියෙනවා ඒ දැකින දුක් මට්ටම නියම දුක නෙමෙයි ඔක නොදැකපු හරියක් තියෙනවා අනේ පෙර නොදැකපු පුබ්බේ අනනුසුතේ ධම්මේ චක්කුමද පාදි වෙන්න ඕනේ පෙර නොවැසු විසුරු ධර්මයන් ක්‍රිය ඇහැ පහළ වෙන්න ඕනේ දුක පිළිබඳව සංකෝප පරිණාම් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං තිමේ වික්ඛවේ මේක පිළිහිද දැනගත යුතුයි කියලා. ඇස පහළුණා ඥානෙ පහළා මේ ආදී අසත්‍ය. ඉදන් දුක්ඛං අරිය සත්‍යං තිමේ වික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේ චක්කුමද පාදි. මේ දුක්ඛ ආරිය සත්‍ය ගැ පෙර නොවැසු විරු ධර්මයන් කෙරේ ධම්ම ඇස පහළ වුණා. එහෙනම් දුක්ඛ ආරිය සත්‍ය පෙර අහලා නැහැ නේ. ඒක ආර්ය ආර්ය වාට පත් වෙනකොට නේ දැනගන්නේ. ඒකනේ බුදුරණන් අහතේ මේ දේශනා කළේ. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුමුදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාව උදපාදි ආලෝකෝ උදපාදි මෙන්න ලෞතර බුද්ධත්වයට පත් වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ පළවෙනි අවස්ථාව බුදුරයන් වහන්සේ දේශනා කරපේ මේ දුක්ඛ ආර්ය සත්‍යයි කිය පෙර නොයසු විරු දහම් කිරීමට ඇස පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකේ පහළ වුණා පෙර අහලා තිබුණේ නැහැ පෙර දැනගෙන තිබුණේ නැහැ එන අපි ඒතර පෙර බුදුරයන් වහන්සේ බෝධිසත්ව කාලේ දුක දැකලා නැහැ දුක් විඳලා නැහැ එන බුදුරයන් වහන්සේ දේශනා කරන ඒ જાතියක නෙමෙයි දුක්ඛාර සත්‍ය කියන්නේ ඒ කාලේ අහපු නැති එකක් දැකපු නැති එකක් තියෙනවා අනිහේ විතර තියෙනවා මේ දුක අතරේ අනිහේ එක දකින්න ඕනේ ඒක දකින්න නම් දුක් ආර්ය දකින්න දුක දැකලා නැහැ අති සියුම් කොච්චර සියුම්ද මෙතන නමුත් දැන් අපිට දුක දැන් කවේ හරි දේශකයන් වහන්සේලා හෝ නැහ අපි විසින් සීකලා හෝ දුක දකින්න කිව්වහම දුක කියලා අපුණා නිගමනය කරන්නේ. නැතනම් ජාති දුකයි, ජරාව දුකයි, මරණීය දුකයි, ව්‍යාධි දුකයි, අප්‍රියන් හා එකිනෙක දුකයි අපිට තේරෙනවද මේ දුකයි කියලා? මේ ඔකේ දුක්ඛාර සත්‍යය. මේ ඔකේ අපි ඔතන ඉන්නවා විතර. අපි අර සුහිනුවනි විමර්ශනය කරලා බැලුවේ නෑ. අර බුදුරණන් වහන්සේ කිව්ව අනිද්දහම් ගැන. මේ දුක්ඛාර සත්‍යයේ මේ ශාස්ත්‍රයේ ආර්ය විනය හැර අනිය කිසිම කෙනෙකු දකින්න බෑ. පැහැදිලිව දේශනා කළා. එවෙන අන්නේ පින්නපු දුකකෝ. උන්වහන්සේ විදිහට මම පෙර වැසු විරුදු දහම් කරේ මේ දුක දුක ධර්මයේ කිනි. මට ඇස පහල වුණා. ඥානෙයි පයිසල් දැකලා තිබුණේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. මෙන්න මේකයි දැනගන්න ඕනේ කිය. අන්නේ දුක දැනගන්න නම් දුක් කොහොමද දැනගන්නේ? දුක පිරිසිඳ දැනගන්න ඕනේ කියලා කියන්නේ. පින්නු. මේ දුක පිරිසිඳ දැනගන්නවා කියන්නේ අපි දැන් පිරිසිඳිනවා කියන එක දන්නේ. ප්‍රියභාවයේ හිඳහම දකිනවා මේ දුකේ අලුපාඩු. අපි දැකලා නැහැ මේ දුකෙන් 10%ක්වත්. ජාති දුකෙන් 10%ක්වත් අපිට තේරිලා නැහැ ලෞකික මට්ටමින්. ජරා දුකෙන් 90%ක් වෙහිලා. 10%යි මේ මතය ජරා ජරාව කියලා අපිට පේන දුකක් අපිට වැටහිනා හරි. ව්‍යාජි දුකෙන් 90%ක් වෙහිලා. 10%ක් විතර ඉස්මතු වෙලා තියෙනවා. ඔය ඉස්මතු වෙච්ච හරිය මදි. අර කියන දුක ආර්ය සත්‍යෙ පෙන්නන. අර වෙහිලා තියෙන 90% ඇදලා ගත්තා තමයි චතුරාර්ය සත්‍ය සරව සම්පූර්ණ අවබෝධය හරියට පත් වෙන්නේ. අනේ වැහිලා තියෙන එකයි දැන් මතු කරන්න ඕන. එන ඇයි වැහිලා තියෙන්නේ මොකක් නිසාද? ප්‍රිය භාවයේ නිසා, මధుර භාවයේ නිසා. යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එතනි වීසමානා නිවිසති. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද මේ තෘෂ්ණාව එහි උපදිනවා එහි පවතිනවා. මෙන්න ප්‍රිය ස්වභාවයත් එක තෘෂ්ණාව බැඳෙනවා. තෘෂ්ණාවේ යම් තැනක බැඳුනහම මොකද වෙන්නේ? අවිද්‍යාව එතෙන් ඇදිලා අර දැනගන්න විදිහ දුක් මට්ටම වහලා දාලා තැන්පත් කරලා තියෙනවා. කොච්චර හිතුවත් දැයින්නේ ඔය ප්‍රියභාවයේ හින්දා නම් අවිද්‍යාව විදිල යනවා ප්‍රියභාවයේ හින්දාට පිරිහින්දා පිරිහින්ද ගාම දකින්න පටන් ගන්න ආය පෙරපතු වෙන දෙයක් නැහැ හැංගිලා දේ දුක පටක් ගාලා මතුවෙලා යනවා මේ දුකේ යථා ස්වභාවය මේ තරම් දෙයක් නෙමෙයි මේ කොච්චර බරපතලද අසාරත්වයේ නිසා මෙන්න මේ දුකට නේද වැටෙන්නේ කියලා අර ජාති දුක තුලමයි යෝග තිබුණේ අර ජරා දුක තුලමයි තිබුණේ ව්‍යාධි දුක මරණ දුක තුලමයි තිබුණේ. ප්‍රිය භාවය නිසා 90%ක් වහගෙන 90%ක් විතර දල වශයෙන් උපමාව. එයායි වහගෙන තිබු.
ඔන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ විදහරින්නයි දහම තියෙන්නේ. ඔව් ඥානය පහල කරගන්න එකට ක්‍රමයක් තියෙනවා. ඥානය පහල වෙන්නේ ඥානාන්විත රටාවක් තියෙනවා. අනේ ඥානාන්විත රටාව අත්හැරපුවාම මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ විදහරින ඥානිය පහල වෙන්නේ. දුක හට ගැනීමට හේතු වෙන්නේ ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ තිබෙනා වූ යථාර්ථයේ පෙනෙන ධම්මක වැහිලා ඉඳා. අපිට ඒක පේන්නේ. ඕක පේන්නේ නැතුව මොන පැතුම් පැතුවා. අපිට අවශ්‍ය ඵලය ලැබෙන්නේ. එහෙනම් අපි දකින්න ඕනේ මෙන්න මේ වැහිලා තියෙන පොඩ්ඩ. ප්‍රිය භාවයේ මధుර භාවයක් වශයෙන් අපිට වැටහෙන. මේ සුන්දර ලෝකයක්. අපිට පේනකොට ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් අපිට වැටහෙනකොට මේකේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය කියන්නේ මොකද්ද කියලා හරියාකාර දැක්කනා. ඒක යථාර්ථය දැක්කනා. අපි මෙච්චර කාලෙ හැවටිලා නෙමෙයි ප්‍රියයි මధుරයි කියලා හිතා හිටිය දකින්න දවසක් එනවා. අන්නේ දවස මතු කරගන්න අපි හැවටිලා නෙමෙයි හිටියේ මෙච්චර කාලෙ කියන එක යටින් කුමක් දැකලාද? අන්නේ කියන හොයාගෙන යන්න ඕනේ. කුමක් දැක්කොත් ඒ අදහස එන්නේ. අනේ මෙච්චර කාලෙ මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ හරි වටිනවා කියලා අපි හැවටිලා ඉඳලා තියෙන්නේ. මෙන්න මේක තමාගේ මනසට අවංකවම අපි වෙන්න දා. යමක් දැකිය යුතුයි. අන්නේ ඒක තමයි බුදුදහමේ හරය. මේන් බුදුහමදුර මාර්ගය අන්න එතනයි තියෙන්නේ. දැන් අපි ඕකේ දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. ඒකද? ඔව් දැන් කියන්නේ මෙහෙමයි. ඔය දුක්ඛිත අවස්ථාවල් ඉන්නේ එක මොහොතක නෙමෙයි යම් සම්මතයකට. දැන් ප්‍රියමනාප මధుර සම්මතයක් ගොඩනගා ගන්නවා. අහවල් කෙනා ලස්සනයි. අහවල් කෙනා හැඩයි. අනිත් කෙනෙක් මුල් කරගත්තා. දැන් කෙනා හැඩයි කිව්වහම ඔය හැඩයි කියන කෙනා ওই தත්වයෙන් එයාගේ තියෙන මේ හැඩ නිසාම හටගන්නා වූ යම් යම් ක්‍රියාකලාපයක් ඇද්ද? ඒ ඔහුගේ සුචරිත දුචරිත හෝ වේවා නැත්නම් ඔහුට වෙන අවැඩ වේවා මොනවා හරි සිද්ධ වෙන ක්‍රියාකලාපයක් ඇද්ද? මේක සිද්ධ වෙන්නේ කාල පදාසයක් තුල බොහොම එකින් එකට. ඒතර මේ ප්‍රියයි මధుරයි කියන එක මුල් කරගෙන ඒ හේතු කොටන ඒක මූලික කරගෙන ඒ නිසා හටගන්නා වූ දුක් කරදර ගොඩක් එන්න තිබුණේ. එන්න තියෙන්නේ ඉස්සරහට කාලයක් තුල අවුරුදු 10ක් කියමුක මේ සීමා දරවහින් අපි ගමු කාලේ. දස අවුරුද්දක සීමාවක් තුළ මේ ප්‍රියයි මధుරයි මම ලක්ෂණයි මම හැදයි කියන මේ පොඩ්ඩ අරගෙන නේද? ඔහු ලක්ෂණයි ඇය ලක්ෂණයි ආදි වශයෙන් අපි බහපු අදහස අරගෙන ඔය කියපු කාරණේ පිළිබඳවත් ඔය කියන කාරණේ නිසා හටගන්න තිබිච්ච ප්‍රතිඵල හොඳ හෝ නරක වශයෙන් අපිට වැටහෙන්න තිබිච්ච හරිය සිද්ධ වෙන්නේ අවුරුදු 10ක කාල සීමාවක් ගියා කියමුකෝ. ඕන් ලක්ෂණ කාලේ දැන් ඉවරයි. දැන් ඉතින් ලක්ෂණ කියලා තිබිච්ච ප්‍රශ්නේ දෙකක් තිබුණ ප්‍රශ්නේ උන් අදින් ඉවරයි කියලා කවදා හරි දවසක අපිට කියන්න දවසක් එනවා. හැබැයි මේ පටන් ගත්ත දවසක් තියෙනවා. අහවල් කෙනා හෝ අහවල් දේ හෝ ලස්සනයි හරි හොඳයි පටන් ගත්ත දවසක් තියෙනවා. ඊට පස්සේ ඔය ලස්සනයි හොඳයි කියන දවසත් එක්කලා එකතු වෙලා අපි ජීවත් වෙනවා නම් ගැවසෙනවා නම් ඔය හේතුවෙන් අපි අපේ නිගමනයේ වෙනස් වෙන දවසක් එනකම්. ඒ කියන්නේ ලස්සනයි කියුවේ ලස්සන නැති වෙන දවසක්. හොඳයි කියුවේ හොඳයි කියන එක නැති වෙන දවසක්. කවදා හරි එනවා. ඔන්න ඔය එන දවස වෙනකන් තියෙන කාල පදාසේ. අරගෙන සිද්ධ වෙන සිද්ධාන්තයේ එක මොහොතක දකින්න පුළුවන් නම් අන්නේ තේන්දි අපිට ඒ ලස්සනයි කිව් එකෙන් වැහිලා තිබිච්ච දුක්ඛඳ පේනවා. නමුත් අපිට ඔබ පේන විදිහක් නෑ. මොකක් නිසාද? අවුරුදු ගණනාවක් ඇතුළතයි මේක මේ දකින්න හම්බ වෙන්නේ. හැබැයි අර තියෙන දුක්ඛඳ විදලා තියෙන අවුරුදු 10ක් ඇතුළත. 10ක් ඇතුළත විදින දුක්ඛඳ එක සැරේ හිතා ගන්න පුළුවන් නාන යම් මානසිකත්වයකින්. එයා දකිනවා මේ 10ම දුක කැටි කරලා. එදාට මොකද කරන්නේ? අන්න අත්හැරලා යන්න පුළුවන් බලයක් ඇතුව දුකෙන් එහි යථාර්ථය දකින්න. අවුරුදු 10ක් විඳවන්න තිබිච්ච එක අපි හිතාගෙන තින්නේ පටන් ගන්න මොහොතේ ඉඳි සුන්දර තත්වි එහෙම වෙයි කියලා අවුරුදු 10යි. නමුත් අවුරුදු 10 ගියාට පස්සේ කල්පනා කරලා බැලුවොත් මම පටන් ගත්තේ කොහොමද? සුන්දර ලෝකය ගැන හිතුවේ කොහොමද? ආරම්භක මොහොතේ හිතුවේ කොහොමද? හම්බෙච්ච මොහොතේ හිතුවේ කොහොමද? ඊට පස්සේ ගෙවුනේ කොහොමද? කොයි කොයි ආකාරයෙන්ද? අන්තිම කෙලවරු වෙනකොට කොහොමද ගියේ? ඔය අතරේ ජර මම මගේ අදහස නිසා මම මේ අවුරුදු 10 මගේ අධ්‍යක්ෂක තුලින් විමර්ශනය කරලා බැලුවා. මගේ බලාපොරොත්තු මූලික බලාපොරොත්තුට අනුකූලව පැවතුනේ කොයි කොයි ටිකද? ඒකේ පහර වැදිනේ කොයි ටිකද? මම නොහිතූ විදූ පහර වැදිනේ කොයි ටිකද? කොයි කොයි ආකාරයෙන්ද මට හැප හෝ දුක හෝ එකතු වෙලා මේ ටිකේ අවුරුදු 10 කාලය තුල මට විඳින සිද්ධ වුණා. මේකෙන් කොයි කොටද වැඩි? කොච්චර වෙලාවක් ඉන්න දුක වේදනාද මෙතන තිබුණේ? කොච්චර කාලයක් ඉඳ දුක් වේදනාද මෙතන තිබුණේ? මෙන්න මෙහෙම තුලණය කරන්න ඕනේ. බලනකොට අපිට පේනවා මායා දර්ශනයකට කොටුනාට පස්සේ විඳලා තියෙන්නේ
99.99 දුක්. හොඳයි කියලා තියෙන බලාපොරොත්තු එක විතරයි, අදහස විතරයි තිබිලා තියෙන්නේ, ආස්වාද මාත්‍රයක් විතරයි තිබිලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන ප්‍රියයි මනාපයි කිව්ව දේ සිද්ධ වෙන්නේ. නෑ විශාල දුක්ඛන්දකින් වහගත්ත ආස්වාද මාත්‍රයට පුළුවන් වුණා අපි මේ දහම නොහිතපු නිසා. ආස්වාද මාත්‍රේ ජය අරගෙන අපි දුක්ඛන්ද වහන්න පුළුවන් වුණා. එහෙනම් මෙච්චර දුක්ඛන්දක් නේද මට නොපෙනී වැහිලා තිබුණේ කියලා. අන්න දැක්ක දවසට කියනවා පෙර නොඇසු විරු දුක දැක්කා. මෙන්න දුක ආර්ය සත්‍යය. මේ අපිට ඉදින්නදා පේන මේ දුක කියන එක දැක්කට ඔයතුලින් අපිට දුක ආර්ය සත්‍යය දකින්න බෑ. කවුරුත් දකින්න දුක. මෙන්න මෙතන කොච්චර ගැඹුරුද මේක. හරි සියුම්. මෙන්න මෙහෙම දෙයක් මේ දුක තුල දකින්න ඕන. එහෙනම් මේ ප්‍රියභාවය නිසාමයි මේක පේන්නේ නැත්තේ. මේකෙන්මයි වහන්නේ. ඔනේ ප්‍රියභාවය තියෙන තාක් කාල අපිට විසම වෙනවා. ඒ අසහනකාරී මානසිකත්වයක් ගොඩනගෙනවා අනාගතික බලාපොරොත්තු තියෙන. ඒතර විසම වෙලා තියෙන ඉන්ද්‍රියන් ඔක්කොම. පංචේන්ද්‍රිය වෙන මනසත් විසම වෙලා. මේ විසම කරන්න හේතුනේ මොකද්ද? අර ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ආගේ වටිනවා කියන දෘෂ්ටිය නිසා. දැන් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ කැමැතිසේ පැවතුනද? අන්න බලාගෙන යනවා. මම බලාපොරොත්තු කොහොමද තියාගත්තේ? කොච්චර කාලයකට සීමා කරගත්තද? යම ප්‍රිය නම් මధుර නම් මේක මට දවසක් තිබුණොත් ඇති කියන දේ මං හිතියා. දෙකක් තුනක් තිබුණොත් ඇති කියලා අත්වාසියම හිතියා. එහෙමනම් මං ඊට පස්සේ අහවල් දවසින් ඇති කියලා නිගමනයක් තිබුණාද? එහෙම නිගමනයක් නැහැ. යමක් ප්‍රිය නම් මధుර නම් මං සදාතනික හිත ලැබෙනවා කොච්චර හොඳ. සදාතනික වටින්න එහෙනම් ප්‍රිය මధుරතාවය. එහෙම හිර ඉන්නවා නිකන්. මට මේක අවුරුදු මෙච්චර කාලයක් තිබුණා පස්සේ ඇති. ඊට පස්සේ ඕන්නේ නැහැ. එහෙම බොරුවට කියාගන්න පුළුවන් හිතරවත් අගෙන. අපි යමකට මූණ දෙනවා. කමක් නැහැ. මම එලිතරයි. රහිතින් නුත්තයි. අපි මොනවද දැසේ කියන්නේ? මම කැමති අහවල් විදිහේ රූපයකට. අහවක් පුද්ගලයාට. මොන જાතිය ප්‍රශ්නාවක් මම අධෛර්ය වෙන්නේ නැතුව මම කොහොම හරි මගේ ඉලක්කය කරා යනවා කියලා අපි දැන් හිතා ගන්නවකට බොහොම ධෛර්යය ගත හොඳ හිතක්. ඒක පසුබහින් නැති කෙනෙක්ගේ ලක්ෂණය. දැන් මෙහෙමත් අපි වර්ණනා කරලා තියෙනවා. ඔව් ඔක්කොම කරපන්කො. මම බලා ඉන්නේ තුඹ ඔක්කොම කරලා අහවල් තැනින් ওই තැනින් පිටර ගන්නකම් විතරයි. එතරම් අමතුයි. දැන් එයා බලාපොරොත්තු තියාගෙන නම් පසු බස්නා වීර්යෙන් ක්‍රියා කළා නම් ඉතින් කාන්තාවක් හරි කමක් නැහැ. තරුණියක ඉතින් අරගෙන අම්මා තාත්තා ඔක්කොම ඇහවල කොහොම හරි අරන් පැනනම් ඕන ලොකු මිනිහෙක්ගේ මං අද ජයගත්තා කියනකොට මමත් බලා හිටියේ ඔකේ ඔතනින් අහ කරගන්නකම් ඊට පස්සේ කරන හරි මම දන්නවා කිය ඔගේ බෙල්ලෙන් අල්ල බල්ලු කරලා උපැත්ත කරලා දාලා අර කැරන්ගේ තරු මොකද කියන්නේ. ඔහොම දන්නවා නම් එහෙම එක ඉදිරියට එන බව. මම නොපසු වට වීර්යෙන් මම මේකට මුණ දෙන්න කියලා යනවා. දැන් මිනිහෙක් හරි හම්බ කරගන්න. දැන් ගෙයක් හදාගන්න ඕන. මම උත්සාහයෙන් වීර්යෙන් නොපසු වට වීර්යෙන් කටයුතු කරලා ධෛර්යයෙන් කටයුතු කරලා මම ජය ගන්නවා ගන්නවාමයි කියලා මිනිහ ගෙයක් හදන්න ගිහලා තමයි බලන්නේ හැය තවත්ටිසේ වැඩ කරලා ඔක්කොම කරලා මොනවා හරි කරලා ව්‍යාපාර කරලා ලොකු මුදලක් අරගෙන ඉවෙලා මිනිහ දැන් හිතාගෙන මනෝසාජ්‍යයෙන් ඉනවා. දැන් කාටවත් බැරිනා මම මැඩපවත්වන්න මම දැන් ගිහිල්ලා ගඩොල් ටික අරන් යනවා උළු ටික අරගෙන යනවා බඩටි ඔක්කොම ගිනිනවා මාසෙ දෙක යනකොට මගේ ගෙහර නිවිදිර ඉවරයි. දැන් මට අතේ ඔක්කොම සල්ලි තියෙනවා. ඔය විලාදි ඔහොම කරලා අරන් ඉන්න එකට මොකද කරන්නේ? ජාමරේ සල්ලියක් පැන්න ගත සල්ලි යන්න ගියා. මම මෙච්චර කල් කරපු අවුරුදු ගානක මුළු හේහරම ඉවරයි. එක දවසේ මොහොතේ. දැන් ওই කාරණේ ඇත්ත වශයෙන්ම ඒ සිද්ධියට අදාළයි. ඕකත් මම අර පටන් ගත්ත දවසේ දැන් මේ සිද්ධිය අවසානයේ ඉඳන් තියෙන කාලේ මට පෙළුණා නම් දැනුණා. එහෙනම් මම දන්නවා මම මෙහෙම කියාගෙන හරි හම්බ කරන්නේ මේ විදිහට අරන්නේ බැංකුවේ මුදල් දාලා ඔක්කොම කෙනේ අරන් ඉන්න වෙලාවට ඒකේ තව කොටසක් මට ලොකුනට මෙන්න මේක තියෙනවා. එදාට මේ කරා එනවා මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න බැයි නවතිනවා. එහෙම જાතිය වැඩ පිළිලකයි මම මේ තටමන්නේ. ඕක දැක්කම නම් කල් තියා. දැන් නබසුපත් වීර්යය හරි හම්බ කිරීම පටන් ගන්න. බලාපොරොත්තු ඉෂ්ට කරගන්න කවදා හම්බෙන්නේ නැහැ කියාගෙන නොදන්න නිසා. ඒක නොපෙනිච්ච නිසා. ඌ එතේ කුසාවිරිය ඔක්කොම කළා. නමුත් ඔහුට නොදැනි මේ දේ සිද්ධ වුණාට පස්සේ අහඹෙන් වුණා වගේ ඔහු කිව්න්නේ මොකක්ද? හීනේ කිව්වා හිතුව දියත් මට මේ සිද්ධ වුණේ. මෙහෙම දෙයක් ඉතින් වෙන බව දන්නා නම් අපි යාළුවෙක් අහනවා. ඕ වගේ දෙයක් උඹට වෙන බව දන්නා උඹ හම්බ කරනවද? ඔය හම්බ කරන වීලා අරන් එනවද? උඹ ඔය අද දවසේ සල්ලි ගේන්න යන එකම නිගමනයක් කරනවද? කොහොම යකෝ ඔහොම එකක් දන්නා මම නිගමනය කරනවා. අද සල්ලි ගන්න යනවද? එනම දොඩට බහිනවද ගෙදරින් ඉන්නවද? ඔහොම එකක් දන්නවා. මේ ඔහොම එකක් දන්නවනම් මම හිනා උත්තර මෙරි මෙරි අවුරුදු ගානේ ඕල් ටයිම් කරගෙන අරම යකරින් මහන්සිලා හම්බ කරනවාද? අද මට ඕක වෙන බව දන්නවා.
නොදන්න නිසා නිකලේ බා. ඔය කියන්නේ නැද්ද? එහෙනම් ජරාවෙන් මැඩ නොගන්න මරණයට පත් වෙලා විනාශ නොවෙන දෙයක් ලෝකේ නැත්නම්. අපිට ඒකාන්තයෙන් අර හොරා මංකොල්ල කණ එකයි කොච්චර බේරිලා ගියත් ජරාවෙන් බේරෙන්න බෑ මරණයෙන් බේරෙන්න බෑ වැඩි කල් යන නිසා දවසක් තියෙනවා. අපි පොඩ්ඩක් අහ හිතලා නැහැ නේද? අන්න ඒක හිතා ගන්න අපිට දක්ෂතාවයක් ආවනම් එදෙන් දකින්න මම මේ කොච්චර පඬිතුකම් කිව්වද අවුරුදු 80යි නැත්නම් මෙන්න මෙච්චරයි කාලේ මෙන්න මේ කාලේ වෙනවා මේ ජරා වෙනවා මෙන්න මේ කාලේ මේ මරණය වෙනවා මම කිව්ව කාලේ තිවිර වෙනවා මයි කිව්ව කාලේ තිවිර වෙනවා එහෙම ගමනක්මයි මේ දෙන්නේ මේක වෙන කියන දෙයක් නෑ ඒක සත්‍යදස්සේ පැහැදිලි කියලා අපි දැක්කා නම් එහෙම හරියට දැක්කන අපි ඊළඟ ගන්නවාද ඉගමනේ ඒ වෙන කමක් නෑ මම මතු යහපත දිහා මේ කරගෙන යනවා මම කරනවා අන්න වලකින වෙලාව අන්න ඒක නොපෙනෙච්ච නිසාම අපි ගොඩනගාගත්ත මානසික ලෝකේ තත්පර ගන්න සීමා කරන නෙමෙයි ගොඩනගන්නේ ඔය අනාගත ලෝකේ සෑහෙන කාලයකට නම් කාල සීමාවක් කැටි කරගෙන ඒ කාල සීමාව තුළ අපි ජීවිතේන පොදියක් හදා ගන්නවා ආසා පොදිය බලාපොරොත්තු පොදිය ඔය හදාගත්ත බලාපොරොත්තු පොදිය විශාල කොටසක් අපිට පේන්නේ සිද්ධ වෙයි විදිහ ආදීන කොටස අපිට එකක බැලුවේ නෑ අපි මනසින් ගොඩනගාගත්ත සුන්දර ලෝක පොදිය ඉතිරි තියන හැටි බැලුවා අනේ ප්‍රේම ස්වභාවයේ මధుර ස්වභාවයේ විදගෙන බලන්න පුළුවන් කමක් ලැබුණේ සිඳලා බලන්න බැරි වුණා අපි හිතන ওই පොදිය හැදිලා තියෙන්නේ ප්‍රිය භාවයේ මధుර භාවයේ විතරක් නෙමෙයි තුලණය කරලා බැලුවා නම් ප්‍රිය භාවයේ මధుර භාවයේ තියෙන කොයි කොයි අවස්ථාවල කොයි ටිකද මේ නිසා එන්න පුළුවන් අන්නා වූ අප්‍රිය අමధుර ස්වභාවයේ කොයි කොයි ටිකද මේ මගේ බලාපොරොත්තු කාල බින්දනේ කාල සම්බින්දනේ මේවෙන් කෝකද වැඩි වෙලා තියෙන්නේ කොහෙන්ද පිළිලා තියෙන්නේ මෙන්න මේ ටික බලාගෙන ගියාම අපිට පේනවා අංශු මාත්‍රයක ආස්වාද මාත්‍රයක් ගෑවිලා ගිහිල්ලා නවත්වනවා දුකෙන් ගොඩ ගහලා විඳවනවා මෙන්න මේක දැකන අපි දකිනවා මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ කියන්නේ අපි සුන්දර ලෝකයක ගිරක් දෙන්න දෙන සැප සම්පත් දෙන එකක් නෙමෙයි මේ දුක්ගොඩක පටලවල දුක්ගොඩක විඳවන්න දාලා තියෙන හැම තවටන හැමකට හොඳයි කියලා ගන්න වටිනවද කියලා අපි ඔක ඇහුවොත් අපෙම ඇහුවොත් අපි දෙන පිළිතුර මොකද්ද අන්න බලන්න ඕනේ දැන් මාළු අල්ලන්න යන මිනිස්සෙක් සතුන් මරන්න යන මිනිස්සෙක් බිලී පිටා කරගෙන සංගුත් නූලක් හරි මොනවා හරි පෙට්ටි ගැට ගන්න නූලකුත් අරගෙන බිලී කොකවුත් අරගෙන ඒකෙම මාළුවා ප්‍රිය කරන රසවත් ආහාරයක් හැම වශයෙන් අරගෙන බිලී බාණ්ඩ යනවා දැන් මෙහෙම වුණොත් එහෙම බිලී බාණ්ඩ යන වෙලාවක් වුණොත් අන්තිමට මොකද සිද්ධ වෙන්නේ දැන් බලමු අපි දැන් සීකර බලමු මෙහෙම දෙයක් මාළුවාට මරණය හෝ මරණය සමාන දුකක් දෙන්න හේතුකාරක වෙනේම හැර අර බිලී බාන මිනිස්සයා හොඳ එකක් අරන් ගියාද දැන් මාළු බාණ්ඩ යනකොට ඒ බුද්ධිලේ අරන් ගියේ බදු ටික අපි කිව්වා බිලී බාන පිත්තා ඒකේ බදින රැහෙන ඒ රැහෙනේ බදින බිලී කොක්කා ඒකේ බදින රසවත් ආහාරය අල්ලපු මාළු දාගෙන යන්න පෙට්ටියක් මොකක් හරි කමක් නැහැ උරයක් ඕකත් අරගෙන අර මාළු අල්ලන්නට යනකොට මාළුවන්ට මරණය හෝ මරණය සමාන දුකකට පත් නොකරන එක జాතියක් මිනිහ අරන් ගියා. දැන් මාළුවා දන්නවනම් මරණය හා මරණය සමාන දුකකට පත් කරන දේවල් ගොඩක් ඔය මිනිහ අරන් ඉනවා කියලා. ඔය ඉතින් අහවල් එක හොඳයි ප්‍රණීතයි කියලා එක නිගමනය කරනවා. මාළුවා දන්නේ නැති නිසා කරන දෙයක් නෑ. නමුත් අර මරණය හා මරණය සමාන පත් කරන්න ඕනේ නැහැ වූදී අර බිලී බාන මිනිහා ක්‍රියාත්මක කරනවා. අර පිටතර ලනු නූල බැඳලා අර කියන ඇමත් බැඳලා නැනම් ගීකෝක බැඳලා අර බිලීකෝක පටලවා ගන්න අවශ්‍ය කරන්නා වූ ඇම එක යට ගහලා ඉතින් ඒකට හිර කරලා තියෙන බිලීකෝක දානවා අර මාළුවා ඉන්න පළට දැන් මාළුවා මොකද කරන්නේ ඌ දන්නේ නැති හරියක් මේ ගොඩාක් තියෙනවා මාළුවා අර වෙන්නේ නැහැ බිලීකෝකක් මේකේ තියෙනවා ඒ බිලීකෝක බැඳ රෑනක් තියෙනවා
ඒ රෑන බැඳ පිටක් තියෙනවා. මේකේ තියෙන ගහලා යම සසවත් ආහාරය. මේ ආහාරය කන්න ගිය ගමන් මේක වැසීලා. මේක ඇමිල්ල හිටන් උඩට විසීලා. අර පිටතල්ලා ඉන්න මිනිහයාගේ අතට අහු වෙනවා. මම කියයිකම් මාළුව දන්නේ නැහැ. මාළුව එකක් හිතනවා. උඩ පේනවා. සසවත් ආහාරයක් නම් තියෙනවා. ඔච්චරයි කිව්වේ. සසවත් ආහාරයෙන් එහාට මාළුවාට කිසිම තේරුමක් නැති නිසා ඌ මොකද කරන්නේ? කොච්චර ප්‍රියමනාපයක්ද කියලා ගහන අර ආහාරය. ඉදිරියට ප්‍රියාත්මක වෙයි. හැබැයි මේකේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා නම් මේ රසවත් ආහාරයක් වශයෙන් ගන්න ගියේක මරණය හා මරණය සමාන දුකටපත් වෙන ප්‍රධාන උගුල මේක නොතිබුණා නම් එහෙම මෙතන කොක්කට අහු වෙන එක මාළු එක්කවත් නෑ. අර නූල නිසා ඇදෙන එකකුත් නෑ. පිට නිසා උඩට ඇදලා ගන්න එකකුත් නෑ. මිනිස්සෙක අතර අහු වෙන එකකුත් නෑ. එහෙනම් මරුවා කියන එක අපි කොටින් කියන මරු මාර්යා කියලා කියනවා. ඈ විදි පිට දාගෙන ඉන්න ධර්මතාවයේ. ඔය මාර්යා කියන ධර්මතාවයට කොටු වෙලා තමයි අනන්ත දුක් විඳින්නේ මරණය හා මරණය සමාන දුකටපත් වී සසරේ ගමන් කරන්නේ. හැමදෙනම පැටලෙන්නේ. අනේ මාර්යා නැමැති පාප ධර්මතාවයේ නේනම් අවිද්‍යාව ධර්මතාවයේද. තෘෂ්ණාව නැමැති හැම බැඳපු. රැහැනක් දාලා තියෙනවා අවිද්‍යාවෙන් බැඳපු රැහැන් දැදලා තියෙනවා කොටු කරගන්න. අන්නේ එක තියෙන කොක්ක තමයි. අපිට විදිහට තියෙන දුක. ඇමිනෙන දුක. ඕකේ ගහලා තියෙන දේ තමයි ඒකෙම තියෙන සිය ස්වභාවයේ මధుර ස්වභාවය. එහෙනම් බිලිබාන පුද්ගලයාට මරණය හා මරණය සමාන දුකටපත් කරන්නා වූ දේ හැරෙන්න අර බිලිබාන වැද්දා. එහෙනම් බිලිබාන මිනිසයා. තව දෙයක් ගෙනිහිලා නැතුව වාගේ. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් යුතන මනවඩන රූප මනවඩන ශබ්ද මනවඩන ගන්ධ මනවඩන රස මනවඩන ස්පර්ශ කියන. මෙන්න මේ පස් ආකාරයක ආහාර පහක් ගෙනහල්ලා විදීපා ගන්න කියන හැමද අන්න ලෝකයේ දුක ගෙන දෙන සසර මරණය හා මරණය සමාන දුකට පත් කරන මායයා කියන ධර්මතාවයේ ලෝකයේ දාලා තියෙන විදි පිටි තමයි ඔන්නෝව බැදලා තියෙන සතර මහා භූත. ඒවැය තමයි උපමත්තමක් වශයෙන් අර මනවරණ රූප මනවරණ ශබ්ද විද්‍යාමාන වෙයි. ඔන්නෝ උපමත්තම ඡන්ද ගිහිලා තමයි අර කියන කෝකේ පැටලෙන්නේ. සැපකට පැටලෙන්නේ නැහැ. මරණය හා මරණය සමාන දුකට පැටලෙනවා. ඒ වුණාට අපිට පේන්නේ නැහැ. මොකද අර මාළුවට එකක් අප පේන්නේ නැතුව රසෙයි පේනවා මිසක් වෙන එකක් පේන්නේ නැතුව වාගේ. අපිට පේන්නේ නැහැ ප්‍රිය කරපු දේ නම්. එයින් හරි ඉක්ම ගියේ නැත්නම් යථාර්ථේ. හැඟවිලා තිබිච්ච එක බැලුවේ නැත්නම්. අපිට සිද්ධ වෙන්නේ දුක විඳිනවා හේතුව දකින්නේ. ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මේ ලෝකේ අසාධාරණ? ඔහොම කීකේ ලෝකෙක හැපෙනවා, ගැටෙනවා, දඟලනවා, පොරකනවා. ඉතින් নানা ආකාර දුක්ති හදා ගන්නවා. විසිත් වෙලා ඒ ගමන යනවා. එහෙනම් අපි දකින්නේ මෙන්න මේ ප්‍රියභාවයේ හිඳින්න ඕනේ. දැන් ප්‍රියභාවයේ හිඳින්න නම් මේ ප්‍රියභාවයේ මර උගුල බව දැනගන්න ඕනේ. අනේ මර උගුල බව කල්පනා කරන්නේ නැති එකම තමයි ප්‍රියභාවයේ හිඳින්න බැරි. ලක්ෂණ කියන්නේ මර උගුල. සුවඳ කියන්නේ මර උගුල. ඒ වගේම මෙහිරි නාදී කියන්නේ මර උගුල. මෙහිරි සසේ කියන්නේ මර උගුල. මෙහිරි පහස කියන්නේ මර උගුල. ඔය මර උගුල තමයි අපි ලෝකයේ බිදී බාන කොටු වෙන තැන. ඔන්නේ පංච කාමී නැමැති ඔය මර උගුලේ තියෙන ප්‍රියමනාපිය තමයි අය යන කිව්වේ. සංසාරේ නැමැති සාගරයේ ඉන්න මාළුව වැනි සත්තු වාගේ සත්වයේ මනසේ හැරි සක්න සංසාරය නැවි සාගරය. ඔකේ මායයා නැමැති මරණය කරා ගෙන යන ධර්මතාවයේ සතර මහා භූතයන්ගෙන් කොටු කරගත්ත හැමහද බිලිපිටි හදාගෙන අවිද්‍යාවේ රැහැනට බැඳලා දුකට ගන්න බිලිකොක්ක පටලොල ඒ දුක්ගොඩ තම අල්ලා හිටන් ගහපු සසස්වාදී නැති හැම පටලොල දාන සංසාර සාගරේ හැරිසන්න ගමන් එහාට යනකොට මෙහාට යනකොට අරහත ගහන එක වැරි වැරි යනකොට ආයිසරයක් අර සාගරේට වැටෙනවා ආයි උපත සාගරේට ගිය කට මිදීමක් අර කොච්චර උමාවද දෙදී ඉ මෙන්න මෙතෙන්දී ලෝකයා ප්‍රිය කරන මధుර කරන දේමයි හරයක් නෑ කියලා දකින්න ඕනේ උගලක් හැටියට දකින්න ඕනේ
ප්‍රියකරන මధుර කඳේ පැත්තකින් තියලා අනේ මේ දුක කොච්චර ගිනිද මේ දුක කොච්චර මහ බලවාද කියකියේ මේ ලෞකිකව කාට අපේන දුක ගැන කොච්චර කියකියේ හිටියා මිනිහෙකුට නිවන් දකින්න මගක් වුණේ ඉතින් අනේ මේ ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියකියේ හිටියට හරියන්නේ නැහැ අනිත්‍ය කියන්නේ මොකද්ද දුක්ඛ කියන්නේ මොකද්ද අනාත්ම කියන්නේ මොකද්ද කියලා යථාර්ථයෙන් දකින්නවා නම් මෙන්න මේක දකින්න ඔය විදිහ හරියට තේරුම් ගත්ත දවසට අනිදාන දහම් දැක්කා යථා ස්වභාවය දැක්කා ඉදාර කවුරුවා කියලා දෙන්න ඕනේ දුකේ ඉන්නවද දුකේ මිදෙනවද කියලා ආසාවද පස්සේ යනවද නැද්ද කියන එක කවුරුවා කියලා දෙන්න ඕනේ මෙච්චර කල අසාධාරණ මොකද කළේ ඔය ආසාවේ බලවත් වෙච්ච නිසා ආසාවේ අසාරයි කියලා දැනගත් දවසට අසාධාරණය කරන්න හිතෙච්ච මුල එතනම ඉවරයි එහෙනම් සිල් රකවන්න වැඩි මොකද සිල් රකවන්න ඔය දිහා කියලා දෙන්නේ ඕන කොහොමද සිල් රකවන්නේ ඔය දිහා දැනගන්නකොට සිල් හැකිලා හැකෙන සිල් හැදින අන්න සීල සාසනය ඒ සීල සාසනයට අපහම අසහනකාරී මානසිකත්වයේ ඇතිකර වූ මනවදන් රූප මනවදන් ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගිනියට දැන් මානසිකත්වයේ ප්‍රබෝධ දගලන්නේ නැහැ ප්‍රබෝධ වෙන්නේ ඒ සඳහා යන්න තියෙන බලාපොරොත්තු වෙන ටික දවසක් යනකොට දෙන්නේ සීලේ නිසා සමභාවයට පත් වෙලා ඉන්ද්‍රිය සම්පූර්ණ වෙනවා. සමතුලිත වෙච්ච ඉන්ද්‍රියන්ට කම්පාවක් නැහැ, අසහනයක් නැහැ. ලක්ෂණ රූපයන් ලක්ෂණ ශබ්ද බලන්න. ඒක උණුකමක් නෙවෙයි. ඒනම් ආස්වාදයක් ගන්න දෙයක් නැහැ ඉන්ද්‍රිය අකම්පෙන්නේ. උෂ්ණ වැඩි තියෙනවා නම් සීතල හොයනවා, සීත වැඩි තියෙනවා උෂ්ණ හොයනවා, සමතුලිත නැහැ එකක්ව හොයන්න නැතුව වාගේ. ඇහැ සමතුලිත නම් ලක්ෂණ රූප හොයලා ඇලෙන්නේ නැහැ, කැත රූප කියලා ගැටෙන්නේ නැහැ. කන සමතුලිත නම් මිහිරි ශබ්ද හොයලා ඇලෙන්නේ නැහැ, අමිහිරි කියලා ගැටෙන්නේ නැහැ. නාසය සමතුලිත නම් ආග්‍රාණික රුවඳ කියලා ඇලින්නෙත් නැහැ දුබද කියලා ගැටෙන්නේ නැහැ ඒක හැටි. අන්න හිලා ගන්න පුළුවන් නුවණ එනවා. මිහිරි රස කියලා ඇලින්නෙත් නැහැ අමිරි අප්‍රිය දෙය කියලා ගැටෙන්නෙත් නැහැ ඒක ලෝකේ හැටි. දිව සමතුලිත වෙලා. මිහිරි ආස්වාද කියලා ඇලින්නෙත් නැහැ අමිරි කටුක ආස්වාද කාරික දුක් කරදර කියලා ගැටෙන්නෙත් නැහැ ඒක ලෝකේ හැටි. මට ඔය දෙක කොහොමද ඒකයි. මිහිරි නම් මිහිරාවයි ඉතින් ආවරිය මට අල්ලගෙන ගත්තින්. කටුකේ ඉතින් එනවා නාපුවා. ඔක ඔය දෙකම ලෝකේ හැ. ඔය ලෝකේ මට අල්ලන්න දෙයක් නෑ. ආස්වාදයේ කියන වරගුලේ මට ගන්න දෙයක් නෑ. ඒක වරගුලක් බව දැනගෙන ඉවරයි. ඔක අල්ලගන්න හිතේ හේතුව දැන් නැති වෙච්ච බව හරි සම වේලා මොකද? සමතුලිත නුවණ ආවහම සමතුලිත මාර්ග ප්‍රඥා පහළ වුණහම සමතුලිත භාවයට පත් වෙලා ඵලය ලබා දීලා සමුදේ ඵලයෙන් දිහා ඵල නුවණ පහළ වෙනවා. අනේ ඵලයට පත් වුණා කියනවා සමතේට පත් වුණාට පස්සේ. මෙන්න මේක කියනවා මාර්ග ඵලයට පත් වුණා. මාර්ගය අංගන කරන ඵලයාවර වශයෙන් ප්‍රශ්නයක් සංසුන් වෙලා ගියා සංසුන් වුණා සං වැරුවා කරුවා කියන්නේ ඉවර වුණා කෙලවර වුණා සං කියන්නේ ලෝභී ආස්වාද හොය යන්නේ ලෝභී දැන් භාවනාව කියන එක වැඩෙනවා භාවනාව වැඩෙනවා නෙමෙයි සමතුලිත වෙනවා සමතුලිත වෙන්න දෙවිච්ච බාධකිය අපි දුරු කරන්නේ ඒ කරන්නේ සීලයේ ඒ සීලයේ අධි කරන්න අවශ්‍ය කරන්නා වූ වැඩ පිළිලා තියෙනවා ආර්ය වැඩ පිළිලා ඒක තමයි ධර්මයි ධර්මයේ වෙනෙහි කිරීම යථාර්ථයේ මෙනෙහි කරන එක. යථාර්ථයේ මෙනෙහි කිරීමෙන් එහා සමාධියට අපිට කරන්නේ නැහැ. ඒලා කියනවා භාවනාව ලැබෙනවා. භාවනාව කියලා කියන්නේ අපි වරණය වැඩ පිළිවෙලට. සමාධියට නෙමෙයි භාවනාව කියන්නේ. සංකෝපපරිණාම දුක්ඛ නිරෝධගාමිනී පරිපදාරිය සත්‍යම් භාවයේ සම්බන්ධයි. ඒකයි භාවනා කරන්නේ. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආරිහත්ත්වයේ භාවනා කරනවා. ආරිහත්ත්වයේ භාවනා කරනකොට භාවනා කරන්න තියෙන්නේ සම්මා ආජීවයෙන් අවිතරයි. වායාම සති කියන දෙක ඒක මට පරිවාර ධර්ම. සමාධිය ප්‍රතිපදේ. ආරියතාංග මාර්ගයේ භාවනා කරනවා කියන්නේ අටම භාවනා කරන්නේ. අටේ පහයි ගන්න. පහයි අධික හයයි. එතකොට ඒ අටින් පහක් ගන්නකොට 6 දෙක පරිවාර. පරිවාර ධර්මත් එක්කලා හතක් වෙනවා. අර වෙන එක සම්මා සමාධිය. ඒක ලැබෙනවා. අන්තිම පහ. අනේ ඒක. සමාධිය පස්සේ සම්මා ඥාන සම්මා විමුක්ති ඒක සතු. සම්මා සමාධියදී ඒක ලැබෙනවා. ඒක බලෙන් ලබන එකක් නෙමෙයි. සංවර වෙච්ච ඉඳුරංගයි සංවර භාවයේ මේ ගුණයක් දකින්නේ. සංවර භාවයේ පත්න වෙච්ච ඉඳුරංගේ සංවර ගුණේ දැනසිල්ලක් වශයෙන් ගන්න බෑ. ලස්සන රූප නොබලයින් එක දැනසිල්ලක් වෙන්නේ ලස්සන රූප බලලා වැඩක් නෑ කියලා තේරිලා එතන පිළිපො කෙනා. ලස්සන රූප නැත්නම් අසහනයක් නැති කෙනා. ලස්සන රූප බලන්නේ නැත්නම් එහැ අසහනෙට පත් වෙන්නේ නැත්නම් එහැ සම්බන්ධ මනස අසහනෙට පත් වෙන්නේ නැත්නම් එයාට සමාධියක් ලැබෙනවා. යම් කිසි රූපයක් බලනකොට ලස්සනයි කියලා පිය ස්වභාවය තුළ බැඳෙනවා නම් ඒකෙන් රස විඳිනවා නම්
ඒ රස වින්දනයේ බැඳෙනවා නම් ඒ ස්වභාව විදිහට මොනවා කරුවත් ඔහුට සමාධියක් නෑ. සමාධිය කියන්නේ යථාර්ථයෙන් පත් වුණහම ඉන්ද්‍රිය සමතුලිතතාවයට පත් වීම හේතුඵල නියමයක් වශයෙන් සිද්ධ වෙනවා. අනේ නියමයේ එතන පත් වීම නිසා සමාධිය වැඩෙනවා මිසක් සමාධිය වඩනවා නෙමෙයි. ඉබේ කර දෙයක්. බුදුරජාණන් වහන්සේ යනවා මහණනි බීජයක් හිටවගත ගොවියට කඳ අවශ්‍ය නම් මල්පල අවශ්‍ය නම් ගොවියා මොකද කරන්න ඕනේ? සාමී සාතු හරියට කරන්න ඕනේ. කඳ වැඩේවා කිය කී හිටින්ද හරි කඳ වැඩීමෙන් තව දෙයක් කරන්න හරි එහෙම තියනවාද? සාමී එහෙම දෙයක් නම් පේන්නේ. මල්පල ලැබේවා කියලා හරි මල්පල ලබා ගන්න තව දෙයක් කරන්න තියනවා. සාමී ඒකත් නේ. ඒවා ඕනනම් මොකද කරන්න ඕනේ? සාතු හොඳට පැහැදිලිව කරන්න ඕනේ. සාතු හරියට කරපු තරමට කඳ හරියට ලැබෙනවා මල්පල හරියට ලැබෙනවා. ලැබුණාම ලැබුණා කියලා දැර ගන්නවා. ලැබුවා නෙමෙයි ලැබුණා. කලේ මොකද්ද ක්‍රියාත්මක කලේ මොකද්ද සාස්තු. ලැබුණේ මොකද්ද? කඳ සහ මල්පල. කඳ සමාධිය කියලා හිතාගන්න මල්පල ප්‍රඥාව කියලා හිතාගන්න. සාතු සීලිය කියලා හිතාගන්න. දැන් අපිට මොකද්ද කරගන්න? සමාධි වරන්ද භාවනා දෙන්නේ නේද යන්නේ? අපි ඉල්ලපහම මොනවද දෙන්නේ? බුදුරජාණන් වහන්සේ අපිට කියා තියෙන කැරෙන්ද? ඇයි සමාධි ඉල්ලනවා? කර්මස්ථාන වාක්‍ය ඉල්ලනවා. මොනවද දෙන්නේ? වාක්‍ය දිර පුළුවන්ද කරන්නේ? මේ ධර්මයේ තුලින් සමාධි මත මේ වාක්‍ය මත වෙන්න ඕන. ඒ ධර්මයේ කැටි වෙලා සාරාංශය ඉන්න ඕන. සාරාංශය ගන්නෙ මොකටද? දැන් මෙච්චර වෙලා අහගත්ත ධර්මයේ සාරාංශය ගත්තහම විග්‍රහ වෙනවා. අනේ මත වෙන්නේ. ඉතින් අපි ගන්නවා එක. අපි අනාථයේ පත් වෙන එකක් දකිනවා. නාතත්වයෙන් පෙනී සිටින අනාථයට පත් කරන්නා වූ හැම රූපකාමී, ශබ්දකාමී, ගන්ධකාමී, රසකාමී, පොට්ටබ්බකාමී, ධර්මකාමී හයම ගත්තොත් හයවෙනි එක හැදෙනවා පහ ගන්න කොට. පහයි කියනවා හයවෙනි එකේ තියෙන හිතේ යෑම එකතු වෙච්ච පැටලිල්ල තියෙන්නේ අභ්‍යන්තරයේ තියෙන්නේ. හයවෙනි මනෝ ධර්මකාමී කියන්නේ මනස සම්බන්ධයෙන් කැරලා යනවා පහ හැරෙනවා. පංචකාමී අහක් වෙන කොට. පංචකාමී ගැන යථාර්ථය දකින අන මාර්ගය. ලෝකේ ප්‍රිය ස්වභාවයක්, මද ස්වභාවයක් ඇති කාමයේ ගන්න. රූපකාම අනාපයි. දැන් අනාපයේ ගැන දකින කාමය අල්ලන්න කියන පින්ලයින්නි සුන්දර ලෝකයක් මවා දෙන සුන්දර වස්තුවක් වාගේ. හැබැයි අනාථය. ශබ්දකාම අනාථයි. ගන්ධකාම අනාථයි. රසකාම අනාථයි. පොට්ටබ්බකාම අනාථයි. නේද? ධර්මකාමත් වෙනවා ධර්මකාම අනාථයි. ආම් භාවනාවක් ආවා. දැන් කවුරු අදුර කර්මස්ථානයක් නෙමෙයි යෝග මෙච්චර ලා කිව්වේ සාරාංශය. අනේ කර්මස්ථානය. දැන් මේ කිව්ව එක මතක් වෙන්න පටන් ගන්නවා පොත වලින්ද වත. රූපකාම අනාතයි, ශබ්දකාම අනාතයි, ගන්ධකාම අනාතයි, රසකාම අනාතයි, පොට්ටබ්බකාම අනාතයි, ධර්මකාම අනාතයි. අනාතත්වයේ සිහි කරගන්න. එතන මොකද වෙන්නේ? කාමයන් පිළිබඳ සාරය කියන හැඟීමක් තියෙන අසාරත්වයෙන් අනාත්තා කියලා අසාරත්වයේ දකින්න. අසාරත්වයේ දැක ගාම මග වැඩිනවා. අසාරත්වයේ දැක්කට පස්සේ කාමයේ පස්සේ අන්තිමට බලාපොරොත්තු ඉවර. අන්න භාවනාව. අන්න සීලය වඩන කර්මස්ථානය. කර්මස්ථානය වැඩින්නේ සීලේ දේකදී සීල ආවර්ජෙන්නේ සිසිලගෙන දෙන්නේ ඉතනයි සීල කිලි ගැටෙන තාක්කල් අපි දැවෙනවා සිසිලක් නෑ දැන් සිසිලක් ලබා ගන්න නම් ඒකට අවශ්‍ය දේ කරන්න ඕනේ දැන් සිසිලක් ලබා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට කියනවා සීල වැඩපිළිවෙල සීල නේවන සිහිල් වෙන වැඩපිළිවෙල ඒ වැටේච්ච ධර්මයට එකක් අහුවෙනකොටම ඒ අනුසාරයෙන් අනිකවා දකින්නවා රූපකාම ගැන දැනගන්නකොටම සබ්දකාමත් දකින්නවා දන්දකාමත් දකින්නවා එකක් දකින්න අනිකවත් දකින්න එකින් එකට අනුපීඩාවක් එනවා පටන් ගන්නෙ ඔහොම තමයි. රූපකාමයෙන් පටන් ගන්නවා. රූපකාමයෙන් ඉඳලා බෙන්දහ ප්‍රාසේ ශබ්දය අහන්න ඕන ටිකක්. ගියා ශබ්දකාමයේ අහන්න. ලං වුණා ගන්ධකාමයට. ක්‍රියාවට ගස රසකාමයට. වින්දනය කළා පොට්ටබ්බකාමයට. දැන්පත් කරගත්ත ධර්මකාම. ඔය ඔක්කොම අනුපූර්වයි. අනුපූර්ව සිද්ධ වෙනවා. නමුත් ඔය කොයි කාමයක් හරියනම් යථා කාමයන්ගේ යථාර්ථය දැකනම් අසාරයි කියලා. කාමයන්ගේ යථාර්ථය නම් අසාරයි. වෙන සාරයි කියලා එකක් එන්නේ නැහැ. ආරයිකෙන අවිද්‍යාව නිකමනේ. කාමයන්ගේ යථාර්ථය බැලුවොත් විද්‍යා මාර්ගයෙන් බලන්න. විද්‍යා මාර්ගයෙන් විද්‍යා ප්‍රතිපලයක් එනවා මිසක් අවිද්‍යා ප්‍රතිපලයක් එන්නේ නැහැ. ඒක ධර්ම නියමයි. බීජ නියමයි. ඔකම උත්තර දෙනවා. ඔය දැන් අපි රූපකාම අනාතයි, ශබ්දකාම අනාතයි. එහෙම ගත්තා කියමු. පහට බෙදලා ගත්තා විග්‍රහ කරලා ඉතින්ලා. දැන් මෙහෙම අරගත්තට පස්සේ දැන් ලස්සන එකක් පේනවා. පේනකොටම ඔය මතුවෙන රූපකාමය. අන්න දැකයි තිබ්බේ. ඉතින් මම මේ අනාතේ කොහොමද ආරන්ති වෙන්නේ මෙච්චර කල්? හරි වටනා දෙයක් කියලා. ඒක යථාර්ථය මොකද්ද? අනාතීර දාන හැම ඕකයි. දුකර ගිනියන හැම. ඔය මේ පැරිලො තමයි දුකර වැටෙන්නේ. එහෙනම් මේක මර උගුලක් නිසා. මේක සුන්දර වස්තුවක් නෙමෙයි. මේ ලස්සන කියන එක. අදහස ඒ විදිහට ක්‍රියාත්මක කරලා හිටන් ඒ බලන්නේ බලාපොරොත්තු වෙලා තිබුණා සංවර වෙනවා. අහක වෙලා යනවා.
ඊට බලන්න බලාපොරොත්තු නැති ඉරයන්. එකක් නැති වුණාට පස්සේ ආයෙත් ඉකරන් දෙන්නේ ප්‍රඥාව වැඩිලා තමයි ඒක හිම දැක්කේ. නිරන්තරයෙන්ම හැරි හැර ගිහිලා එනවා. ඊට පස්සේ යාර දෙන්න පටන් ගන්නවා. ලස්සන පස්සේ යන්නේ ඒක ලස්සන සඳහා මෙහෙයවෙන එක මොන අවිද්‍යාව වැඩ පිළිලද? මොන හරයක් නැති වැඩ පිළිලද? යාරම දෙන්න පටන් ගන්නවා. එන් යාර පේනවා. පේන්නේ නැහැ ඇති කරේ නැහැ. මේ බෙලක් කෑ කෑ ගහනවා ඇඳුම් ඇඳගෙන ඉන්නකොට මේක ඇඳගෙන ඉන්න එපා කියන්නේ අර කැඳගෙන ඉන්න එපා කියන්නේ කොටර ඇඳගෙන ඉන්න එපා කියන්නේ කෑ ගහනවා. කොටර ඇඳගෙන ආවතක හිලු වෙනවා ඇතක අන්තිමට වළවෝ. යථාර්ථයේ. එයාට වස්නේ කැත්තේමනේ. බුදුමග කියන්නේ බාහිර ලෝකේ සංවර කරන එකක් නෙමෙයි. අභ්‍යන්තර මානසිකත්වය හැදගහන එකක්. හැබැයි අන්නේ මාර්ගයේ නැති නිසා තියෙන ප්‍රශ්නේ තමයි කොච්චර හරි වඩලා වඩලා ඉන්න කෙනෙක් නම් පොඩ්ඩක් අර එහෙම කොටර ඇඳගෙන ආවත් එහෙම ඔක වඩලා වරපේ ඉවරයි. මොකද වැල්ලා තිබුණේ. ඊට පස්සේ කෑ ගහනවා. අර කැලගෙන හිඳුන්න තමයි අපි හාමුදුරු යන්න ගියේ. ආලි විදිහට ආපු හිඳ තමයි නරුව හිඳ තමයි අපි හාමුදුරු යන්න ගියේ. ඉතින් මේ පැත්ත බලාගෙන ඉඳ දෙන්න එපා ගෑනුන්ට. එහෙම කියනවා. එහෙම කියන්න හේතුවක් තියෙනවා. ඒක මොකද? මහියම මාර්ගයේ ලෝකේ විද්‍යාමාන නැති නිසා. බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ එක පැත්තක ඌර මරනවා. සින්දසූකර අනිත් පැත්තේ නිගණ්ඨ කෑ ගහනවා අල්ලපු වැඩි. ඔය වැටි දෙපැත්ත දෙවුල්ලෝ. මොකද උනේ? කාට ප්‍රශ්නයක් වුණා? දැන් මස්කඩයක් ළඟ දාගෙන හිටියත් එහෙම භාවනා මධ්‍යස්ථානයක් අද මොකක් කියයි? ගැලපෙන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ මොන අපරාධයක්ද එක්ක එකක් අයින් කරවල්ලා. හැබැයි චින්ද සූකරේ ඌරුකොට වයින් කරලා දුරයන් හසි වේල වල ආවා මේක. නිකන් දෙක පෙන්නුවා අනිත් පැත්තේ. මම උංගෙට මික්කුවා. අපේ මොකද? බාහිර ලෝකයේ සුන්දරත්වයන් ඉති කරන්න බෑ. අපේ මානසිකයේ තියෙන මුලාවන් ඉති කරගන්න බුදුන් වහන්සේ දේශනා කළා. ලෝකයේ සුන්දරත්වයන් ඉති කරන්න උත්සාහ කරන්න එපා ඒක වෙන්නේ නැති වැඩ. ඒ අවිද්‍යාව ලෝකේ හැටි. අවිද්‍යාලෝකේ ඉන්න අයතරදී මඩේ පිවිච්ච හැදුන නිරුම මඩ ගෑවෙන්නේ නැතුව මඩ තෑවෙන්නේ නැතුව ජලයේ තෑවෙන්නේ උඩට ඇවිත් හිටනවා වාගේ මේ ක්‍රමයට ඉන්න කියලා බෙන්නේ නේ හරි මාසි 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 ක්‍රමයට ඉන්න කියලා බෙන්නේ නේ හරි මාසි